අද අපේ රටේ විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙලා තිබෙනවා. 130ට තිබ්බ පොලිය අනුපාතය 111ට 12ට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අස්වැසුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම චාමර පෞගිය කාලයේ පුරාවටම තිබුණු සහනාධාර වලට වඩා ලංකාවේ සමස්ත සහනාධාර බජට් එකෙන් ඇලොකේට් කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 200කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙන් මම හිතන්නේ මිලියන 90ක් 85ක් අතර ප්‍රමාණයක් යනවා මේ අස්වැසුම වගේ රිලීෆ් ප්‍රෝග්‍රෑම් වලට. එතකොට මේ රිලීෆ් එක වැඩි කියන්නේ සහනාධාර ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. හැබැයි මේ සහනාධාර ප්‍රමාණය වැඩි කරන්නේ ඇත්තටම පරිධියේ ඉන්න මේ ප්‍රශ්න දින මිනිස්සුන්ට. ජනසවිය ගත්ත පිරිසක් හිටියා, සමෘද්ධි ගත්ත පිරිසක් හිටියා. හැබැයි යාලා අවුරුදු 20ක් 25ක් 30ක් මේක අරගෙන තියෙනවා. හැබැයි දියුණුවක් වෙලා නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මේ ගත්ත පිරිස දියුණු වෙන්නේ නැති වෙන්න හේතුව මොකක්ද කියලා. දැන් මෙතුමල්ලා කියන නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධ අවධානයක් තියෙනවද අඬු? නිෂ්පාදන ආර්ථිකයක් කියන එක ලෝකේ ඕනෙම රටක් උත්සාහ දරන්න ඕනේ දෙයක්. දැන් මේ මැනුෆැක්චරින් කියන එක අන්න අර ඒ වගේ මෙතුමල්ලා කියන අර ශ්‍රම සූරා කෑම බොහෝ වෙලාවට ලක් වෙන තරක් මේ නිෂ්පාදන ආර්ථිකයක් තුල. නිෂ්පාදනය කරන්න කුමක්ද කියන කාරණය අපි කවදාවත් හරි නිශ්චයකට අවිල්ලා නැහැ. අපි තීන්දුවක් තීරණයක් ගන්න ඕනේ අපි මොන දේවල්ද නිෂ්පාදනය කරන්නේ. දැන් මුතුමල්ල ගත්ත දේවල් මොනවද නිෂ්පාදනය කරන්නේ? මොකද්ද? බුද්ධියත් එක ගත්ත දේවල් මොනවද නිෂ්පාදනය කරන්නේ? අනේක වැරදිනේ අර්බුදයස්ස කොහෙද නිෂ්පාදනය තිබ්බේ? නෑ මගෙන් දැන්. හරි උත්තරේ. ඉතින් අර්බුදයස්සේ ඒ වගේ මැතුමා නිෂ්පාදනය කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. තියෙන කර්මාන්තික රැක් ගන්න තියෙන්නේ. දැන් සහල් නිෂ්පාදනය ගත්තොත් තමුන්නාසලා හොඳටම දන්නවනේ ලංකාවේ සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් එනවා. ගොවියට සහනාධාරකුත් එනවා. ගොවියෝ වහත් බොනවා. අතරමැදියෙක් සල්ලිත් හොයනවා. කොයි මේකයි වැඩේ මම උදාහරණ කියන්නම්. ඔය කියන්නේ මේ වෙලාවේ ගොවි ජනතාවට ඇත්තටම World Bank එකකින් දුන්නා සහනාධාරයක්. ඒක ඔයාලා දුන්නේ කෑෂ් හැටියට අතට. ඔව්. හැබැයි මාස 3-4ක් ගිහිල්ලා බලනකොට මහේ 195ක් පෝර දාලා නැහැ. එම්කත් බලන්නේ වෙච්ච වැඩේ තමයි මිනිසුන්ට ආර්ථික අර්බුදයක් තියෙන නිසා අතර සල්ලි ගියාට පස්සේ මම ඒක තමයි ඒක කුඹරට වැටෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව දැනගන්න ඕනේ ඒක. මම කියන්නේ මම කියන්නේ වෙන ක්‍රමයකින් ඔක දුන්නා නම් දැන් ඔය වගේ නෑ හදෙනවනේ. අයි නිලන්දුම් වලට කූපන් එක දුන්නේ. රෙද්ද දුන්නාම රෙද්ද ගේනකොට මන්දුතුමා සාම්පල් එක හොඳයි. කන්ටේනර් එකේ නටුකේ රෙද්ද ක්වොලිටි එක ගිහිල්ලා. ඉතින් මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපි 2027-28 වෙනකොට අපිට අඩුම තරමේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක 15ක් අතර පවත්වගත්තේ නැත්නම් ආපහු අපි මෙතෙන්ද වැටෙනවා. ඒ වැටීම මීට වඩා ආමෘතණක් වෙනවා. මැතිවරණ සම්බන්ධයෙන් මොකද ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග? නෑ මැතිවරණ අනිවාර්යයෙන්ම මේ රටේ ස්ථාවර වෙච්ච ගමන් මේ රටේ මැතිවරණ තියෙන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. හැබැයි ප්‍රාදේශීය සභාව ඡන්දෙදී දැන් ඒක පරක් වුණා. මේ മന്ത്രി ප්‍රමාණය 8700ක් වැඩිද කියන එක මහජනතාව අතර තියෙන මාතෘකාවක් ඒක. ඒක කරන්න ඕනේ සත්භාවයෙන් කරන්න ඕනේ. මොකද මල්ලා හැමතැනම ගිහින් කියන්නේ මේ අවුරුද්දේම මැතිවරණ නැහැ කියලානේ. කවුද කිව්වේ? ඊයේ කිව්වා බදුල්ලේදී සමන් රත්නප්‍රිය. ඉතින් ඒක යාගෙන් අහන්නේ නෑ මං අහන්නේ ඉතින් මගෙන් අහන්නේ ඔයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතින් එහෙම නෑනේ දැන් හරි මෙහෙම ඇහුවොත් දැන් ඔබතුමා ඉන්දියාවට බැන්නා චීනට බැන්නා හරිද මේ දැන් මම ඇවිල්ලා තියෙන්නේ ඉතින් බලන්න ඔයාලා තරහ යනවා නේද සහ මාලිමාව ජාතික ජනබලයේ නියෝජනය කරමින් ඔක්කොටම උත්තර දෙන්න හරි නෑ නමුත් මම එහෙම නෙවෙයි නේද නෑ 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 ඒක තමයි අපේ පක්ෂේ ලිබරල් කම අපේ පක්ෂේ ලිබරල් අපි ලිබරල් නිදහස් කියන්නේ ඒක හරිද නෑ නෑ මේ සම්මානේ ලැජ්ජ වෙන්න සමරත්නප්‍රිය කියන්නේ මෙයාලගේ හරි සමරත්නප්‍රිය කියපේක සමරත්නප්‍රිය නමුත් දැන් තමුන්නාංශ කියන එකද ලාල්කාන්ත කියන්නේ අඬු කුමාර කියන්නේ අඬු කුමාර මොකද කරන්නේ පාර්ලිමේන්තුවේ කතා කරන මේ දවස්වල රට යනවා හරිද දැන් මොකද දෙකක් බොබසුදී චාමර ඔයා මෙයාට බුල්ඩෝස් කරන්න දෙන්න එපා චාමර ඒක වැඩේ කරන්න එපා චාමර ඉතින් මේක ඔබතුමාලගේ මතේ ඉවර වෙනකන් කිව්වොත් මේක 12 මාරක් වෙනකන් දෙන්න කර ප්‍රශ්න ඉවර කරගන්න අපි මෙතුමාලට දවස් ගන්න දෙන්න එපා චාමර ඉතින් මාත් පාඩම මෙයාට උගන්නන්න මොකද 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 දැන් මේ මොහොතේ ඉතාලම අවදානම් තැනක රට තියෙනවා. හැබැයි අපි අවදානම් මැදින් ඇත්තටම එක දෙයක් දකිනවා. මොකද විශේෂයෙන්ම මේ ආණ්ඩු දීර්ඝ කාලයක් තිස්සේ ගෙනිච්ච මේ දැනුම කියලා එකක් තියෙනවද චාමර? දැනුම තියෙන කොටස් දෙකක්. එකක් තමයි මේ පංචේන්ද්‍රිය හරහා ලබා ගන්න දැනුම. ඇහ කන නාසය හරහා ලබා ගන්න දැනුම. මේක වැදගත්ම එකක් තමයි තාර්කික දැනුම. මේ දෙකම එකතුනාට පස්සේ තමයි ඇත්තටම දැනුම කියන එක හැදෙන්නේ. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලකයෝ මේ දැනුමෙන් තාර්කික දැනුම වැහුවා. මේ පංචේන්ද්‍රිය දැනුම විතරක් දැනුම බවට පරිවර්තනය කළා. නෙළුම් කුළුණ හදලා TV එකේ පෙන්නලා මේකෙන් රට දියුණු කරන්න පුළුවන් කිව්වා. හම්බන්තොට වරාය හදලා 111,100ක් වියදම් කළ උසවේට මේකෙන් හදන්න පුළුවන් කියලා කිව්වා. මෙහෙම අපිට ගොඩාක් පෙන්නවා. හැබැයි අවසානයේ මොකද වුනේ? තාර්කික බුද්ධිය වැහුවා. නෙළුම් කොණ්ඩ කීයක් යනවද? ණය ගෙවන්න පුළුවන්ද? උපදිනවද? ඒව වැහුවා. ණය ගත්ත අධිවිගේ මාර්ගය හැදුවා. ඒවෙන් උපදිනවද බැලුවා. ඒව වැහුවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිනිසුන්ගේ තාර්කික බුද්ධිය අවදි වෙලා තියෙන්නේ. ඒක ඉතා හොඳ එකක්. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා දැන් සමාජය ගොඩාක් සවිඥානික වෙලා තියෙන්නේ. ඉතින් දැන් සමාජ පරිවර්තනයක් ඕන. ඒ වෙනස් කිරීම අපි කරගන්න ඕන. කොහොමත් යාමර බලන්න අපි දැන් මේ ආණ්ඩුවත් එක්ක ජනතා විශාල ප්‍රමාණයක් ගැටුමකට එනවා. 78 ඉඳලා 2005 දක්වා මේ රට ගියේ රාජ්‍ය ආයතන විකුණලා ගියා. එතකොට විකුණලා කන්න දෙන හින්දා ජනතාව ආණ්ඩුවත් එක්ක හිටියා. විකුණලා සමෘද්ධිය දෙන හින්දා ජනතාව ආණ්ඩුවත් එක්ක හිටියා. විකුණලා ලයිට් දෙන හින්දා ජනතාව ආණ්ඩුවත් එක්ක හිටියා. 2005 වෙනකොට විකුණන ගොඩක් දෙයක් නැහැ. 2004 අපි ආණ්ඩුවට ආවා විකිණීමේ දාර පොල්ලක් දැම්මා විකිණීම අමාරු වුණා.
එදායින් පට්ට පටන් ගත්තා විකිණිලා අඩු කරලා 2022 දක්වා ණයටකන් කෝටි 28 ලක්ෂයක් වෙනකන් කෑවා. දැන් අපිට ණය දෙන්නෙත් නැහැ. දැන් එතකොට විකුණන්නත් ගොඩක් දේවල් නැහැ. ණය දෙන්නෙත් නැහැ. එතකොට දැන් 2005 ඉඳලා 2022 දක්වා ජනතා ආණ්ඩුවත් එක්ක හිටියා. ඇයි ණය ගන්නෝ? සමෘද්ධිය දෙනවා. ණය ගන්නෝ? ලයිට් දෙනවා. ණය ගන්නෝ? පඩි ගෙවනවා. දැන් මොක වෙලාද? දැන් ජනතාවගෙන් ගැනීම හැර ආණ්ඩුවට දෙයක් නැහැ. ඒ නිසා තමයි පේයි ටැක්ස් එක දාන්නේ. ජනතාව හූරලා ගන්නවා. ඒ නිසා තමයි විදුලි බිල වැඩි කරන්නේ. ජනතාව හූරලා ගන්නවා. ඒ නිසා තමයි ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ. ජනතාව හූරලා ගන්නවා. දැන් ජනතාවගේ බොටු විරිකලා ගන්නවා. දැන් හැදෙන්නේ ජනතාව සහ ආණ්ඩුව අභිමුඛ වෙන සටන. EPF එක කපනකොට, බඩු මිල වැඩි කරනකොට, රැකියා අහිමි කරනකොට මේ ආණ්ඩුව හැල 135,000ක රාජ්‍ය සේවකව දැන් හකුලලා තියෙන්නේ. ඒතකොට ජනතාව සහ ආණ්ඩුව අභිමුඛ ගැටුමක් එනවා. ඒ ගැටුමෙන් හින්දා තමයි ආණ්ඩුව දැන් ඡන්ද කල් දාන්නේ. මොන ප්‍රජාතන්ත්‍රවාදියක්ද තියෙන්නේ? ව්‍යවස්ථා විතා පැහැදිලිව තියෙනවා ආණ්ඩුවේ ඡන්ද තියන්නේ. ඒතකොට ආණ්ඩුව ඉස්ටැබ්ලිෂ් කියන්නේ අන්ඉස්ටැබ්ලිෂ් වෙමින්. මොකද ආණ්ඩුව ඉස්ටැබ්ලිෂ් වෙන්න නම් ව්‍යවස්ථාවට ගරු කරන්න ඕන. ව්‍යවස්ථාවට පහින් ගහපු ආණ්ඩුව. ආණ්ඩුව ඉස්ටැබ්ලිෂ් වෙන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පහින් ගහපු ආණ්ඩුව. ආණ්ඩුව ඉස්ටැබ්ලිෂ් වෙන්න නම් මහානායක හඳුනගන දේවල් අහන්න ඕන. අහන්නේ නැහැ. කාදිනල් හිමියන්ගේ දේවල් අහන්න ඕන. රටේ ජනතාවට සම් දෙන්න ඕන. මේ ටික නැතුව ආණ්ඩුවට යන්න බෑ. ඉතින් රනිල්ට පාර්ලිමේන්තුව තියෙනවා. TV නාලිකාවත් තියෙයි එච්චරයි. හැබැයි අද පළාත් සභාව නැහැ. ප්‍රාදේශ සභාව නැහැ. බිමට එන්න විදියක් නැහැ. ඒ අතරේ මාලිමාව අපි බිමට ගිහිල්ලා වැඩ. ගමට යනවා, එකතු කරනවා, වෘත්ති වේදින් එකතු කරනවා, නීතිඥ එකතු කරනවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එකතු කරනවා, විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා දැන් සමාජ පරිවර්තනයක් ඉල්ලා හිටිනවා. ඒ විලිලන ලක්මාතාවගේ ඒ උපන් දරුවා වෙනුවෙන් හැමදිනම එකතු වෙන්න මේ සමාජ පරිවර්තනය කරන්න අපි විශ්වාස කරනවා. ඡන්දේ කොතන ආවත් දැන් අපි හැදුවේ gediya gediya කඩා ගන්න කියලා. හැබැයි gediya gediya කඩන්න නැත්නම් ජනාධිපති වෙලා තියන්න අපි වල්ලම එක පාර කඩා ගන්නවා කියන එක අපි සාතිකයක් දෙනවා. බොහොම ස්තුතියි.